ආසියා කුසලාන තරගාවලියේ ඉන්දියා සංචිතය තුළ නායක විරාට් කොහලි විවේක ගන්නවන්න ඉන්දියා ක්‍රිකට් බලධාරීන් තීරණය කරලා තියෙනවා. දිගින් දිගටම තරඟවලට ක්‍රීඩා කරපු කොහලිට විවේකයක් දෙන්න තමයි ඉන්දියාව මේ පියවර අරගෙන තියෙන්නේ. කොහලිගේ සහභාගී නොවීමත් ආසියා කුසලාන තරගාවලියත් ගැන පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලි ඉන්දියාවේ ක්‍රිකට් බස් වෙබ් අඩවියක අදහස් දක්වලා තිබුණා. ආසියා කුසලානේ පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ඉන්දියා කණ්ඩායම අවසන් වතාවට චැම්පියන්ස් කුසලාන අවසාන තරගයේ පාකිස්තානයේ හමුවේ ලැබපු පරාජයක දැන් පීඩනයකින් ඉන්නවා කියලා තමයි අලි කියන්නේ. අපි දැන් හොඳම තත්ත්වයේ ඉන්නේ. අනිත් එක අන්තිමට ගහපු එකේ ඉන්දියාව පෙරදුන් නිසා ඉන්දියාව ඉන්නේ පීඩනයකින්. අපි සෙල්ලම් කරන්නේ ඩුබායි වල. අතීතයේ බැලුවම අපි ඩුබායි වල හොඳට කරලා තියෙනවා. තනතිලි වල කොහොමද සෙල්ලම් කරන්න ඕන කියලා අපි දන්නවා. ඒ නිසා ආසියා කුසලානේ අපිට අමාරු වෙන එකක් නැහැ කියලා තමයි හිතන්නේ. මේක සමහර වෙලාවට අපිට අමතර පීඩනයක් වෙන්නත් පුළුවන්. හැබැයි පීඩනයක් එක්ක සාර්ථක වෙන්න අපිට පුළුවන්. 2017 වසරේ ලෝකයේ අංක 1 එක් දින පන්දු යවන්න වුණු හසන් අලි කියන්නේ ඉන්දියා කණ්ඩායමේ නායක විරාට් කොහලි ආසියා කුසලානේට නැති වුණ එක හැම ප්‍රතිවාදී කණ්ඩායමටම වාසියක් වුණාට තමන්ට නම් කොහලි නැති එක පාඩුයි කියලා. විරාට් කොහලි කියන්නේ අතිදක්ෂ ප්‍රතිකරුවෙක්. ඔහු නැති වෙන එක ඉන්දියා කණ්ඩායමට ලොකු පාඩුවක්. මොකද ඔහු ඉන්දියාව පීඩනයට පත් වෙන ගොඩක් අවස්ථාවල ඉන්දියාව එකෙන් බේර ගන්නවා. ඒ වගේම තමයි කොහලි නැති වෙන එක අනිත් කණ්ඩායම් වලට ලොකු අස්වැසිල්ලක්. හැබැයි කොහලි ආසියා කුසලානේට නැති වෙනවා කියන්නේ මට නම් ලොකු පාඩුවක්. මොකද මම ඔහුගේ කඩුල්ල ගන්න ලොකු ආසාවකින් හිටියේ. මේ තරගාවලියේ බැරි වුණත් ඊළඟට කොහලි හමු වෙන අවස්ථාවේ එයා දවා ගන්න මම බලාපොරොත්තු වෙනවා. කොහලි නැති වුණා කියලා තමන්ගේ ඉලක්ක වෙනස් වෙන්නේ නැහැ කියලා කියන හසන් තමන් කොහලි වගේ ක්‍රීඩකෙක් එක්ක සංසන්දනය කරන්න එපා කියලාත් මේ හමුවේදී කියලා තිබුණා. ඇත්තටම කොහලි නැති වුණා කියලා මගේ සැලසුම් වෙනස් වෙන්නේ නැහැ. අපි හැම ක්‍රීඩකයාටම සැලසුම් හදලා තියෙනවා. මට ඕනි කණ්ඩායමට උපරිමය දෙන්න. සමාජ මාධ්‍යවල විරාට් කොහලිගේත් හසන් අලිගේත් ෆිට්නස් ගැන සංසන්දනය කරලා දෙන්න සමානයි කියලා දාපු අදහස් ගැනීම ගැන අලිට ඒ තරම් සතුටක් නැහැ. කොහලි කියන්නේ ෆිට්නස් වලින් උඩම ඉන්න ක්‍රීඩකෙක්. ඔහු ලෝකයේ හොඳම ක්‍රීඩකෙක්. ඒ වගේම තමයි ඔහු ප්‍රවීණෙක්. ඒ නිසා මම වගේ පොඩි ක්‍රීඩකෙක් ඔහු එක්ක සංසන්දනය කරන්න එපා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් පාට සුබ දවසක්.